බයිස්කෝප් කතා. අද බයිස්කෝප් කතාව ශ්‍රී ලංකාවේ තිරගත වෙච්ච තවත් ලස්සන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක තමයි රස සාගරමවපු යසපාලද නානක්කාර මහත්තයා. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස් මහත්මයා තමයි මට මේ ලස්සන බයිස්කෝප් කතාව ඉදිරිපත් කළේ. චිත්‍රපටයේ තමයි නැවත හමු වෙමු. හලෝ. සමුද්‍ර පේන්නේ නැද්ද මෙච්චර දිග පොලිමක් තියෙනවා? පොලිම? මේ නිකන් සිංහවෙස් ගන්නේපා. මොකද්ද තමුසේ නම? ජීවන් කුමාරතුංග මහත්මයාගේ දෙවෙනි චිත්‍රපටයේ තමයි නැවත හමු වෙමු චිත්‍රපටය. ඉතින් එක දවසක් විජය කුමාරතුංග මහත්මයා අසපාලද මහත්මයා චිත්‍රපටයේ නිෂ්පාදකයි කැමරා අධ්‍යක්ෂකයි ජේ ජේ යෝගරාජ මහත්මයා කතා කර කර ඉන්නකොට විජය කියලා තියෙනවා යසපාලද මගේ ඥාතියෙක් ඉන්නවා එයා චිත්‍රපටිය වල රඟපාන්න ආසයි ඔයා කැමතිනම් මොකක් හරි චරිතයක් දෙන්න කියලා. ඉතින් යසපාලද කියලා දෙනවා හරි මම මොකක් හරි බලන්නම් කියලා. තමා ගත කරන අවිවේකී ජීවිතෙන් මිදෙන්නට තමන්ගේ මනසින් ගමේ ජීවත් වෙච්ච සුන්දර ගැමි ජීවිතයට පිවිසීමයි. ජගත් මේ ළමයා ඉගෙන ගත්තේ නැති වුණාට අනිත් ළමයින්ට ඉගෙන ගන්න දෙන්න. එතකොට යසපාලද මහත්තයා ජීවන්ව දැකලත් නැහැ. ඉතින් මෙයා කියලා දෙනවා හරි මං කරලා දෙන්නම් කියලා. හැබැයි චිත්‍රපටියේ දුෂ්ට චරිතයක් තිබිලා දෙනවා ප්‍රධාන දුෂ්ට චරිතය. මේකට කෙනෙක් හොය හොය තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් යෝගරාජ මහත්තයා කියලා දිනවා යසපාලද අපි මේකට ටිකක් පළපුරුදු කෙනෙක් ගමු නේද මේක ටිකක් ප්‍රධාන චරිතයක් නිසා කියලා. ඒත් යසපාලද මහත්තයා කියලා දිනවා නෑ යෝගරාජ මට විජය මහත්තයානි කිව්වේ අපි එයාගේ ඉල්ලීම ඉදදමු කියලා තමයි ජීවන්ව මේ චරිතයට අරගෙන තියෙන්නේ. සර් සහරි ආසයි වගේ ළමයින්ව පන්තියෙන් එළියට මාතාසයි මගේ ආසාවල් ඉෂ්ට කරගන්න. දන්නවද මං ගෝල්ඩන් ක්ලබ් මුදලාලිගේ පුතා. මට පුළුවන් තමුසේමගේ ලෙක්චර්ස් වලට කුලියට ගන්න. මින් පස්සේ එහෙම තමුසේමාව පන්තියෙන් එළියට දාන්න ආවොත් මිරිකනා තමුසේගේ බෙල්ල හරිද? අඩෝ! ගෑජගේ බෙල්ල මිරිකන්න උඹ. යන්නේ මහේෂ් මල්ලා මල්ලි රූපගත කිරීම තිබුණේ නුවර. ඉතින් ජීවන් මහත්තයාගේ පළවෙනි දවසේ ආ ඇවිල්ලා තියෙනවා සෙට් එකට. ඉතින් ජීවන්ව කවුරුත් දැකලා නැහනේ. ඉතින් මෙයා මෙයාගේ පාඩුවේ ජීවන් මහත්තයාගේ හැටිනේ පැත්තකටලා ඉන්නවා. ඉතින් කට්ටියට මෙයාව එච්චර සෙට් වෙලත් නැහැ. ටිකක් නුරුස්සන ගතියෙන් තමයි ජීවන් මහත්තයා ඉඳලා තියෙන්නේ. කොහොම හරි රූපගත කිරීම කරා මෙයා ලස්සනට කරලා තිනවා. පස්සේ තමයි තේරුම් අරන් තියෙන මේ ජීවන් මහත්තයාගේ හැටි කියලා. එයා කොච්චර කුළුපඟ වුණාද කියනවනම් චිත්‍රපටය අවසන් වෙනකොටම හැමෝම එක්ක එයා හිතවත් වුණා. සුනිල් සෝම පීරිස් මහත්මයාගේ වැඩිම චිත්‍රපටි ගණනක රංගපාපු ප්‍රධාන චරිතේ රංගපාපු කෙනා තමයි ජීවන් කුමාරතුංග මහත්මයා. හෝම් ස්වීට් හෝම්. මේ කොහෙද? මෙයා මේ ගෙදර නෙවෙයි. අඩෝ! මා ගෙදර කියලා දාපා. ගෙදර යන්නනේ. හිටපන් ගෙදර ගිහින් දාන්න. ඉතින් අපේ සුනිල් සෝම පීරිස් මහත්මයා සහාය අධ්‍යක්ෂක වුණාට එයා හරි ආසයි රඟපාන්න. එයා මේ චිත්‍රපටයේ චරිතයක් රඟපාලා තිනවා. කැම්පස් එකේ කැන්ටිමේ අයිතිකාරයගේ චරිතයම රඟපාලා තිනේ. ඒකට දුෂ්ට චරිතයක්. සනත් ගුණතිල එක දර්ශනයක් තිනවා. සනත් ගුණතිල මහත්මයා ණයට කෑම ඉල්ලන්න ඇවිල්ලා තිනවා කැන්ටින් එකට. ඉතින් මෙයා ඒකට දීලා නැතුව මේ දෙන්න අතර බහින් බස් වීමක් වෙලා ලොකු සටනක් ඇති වෙලා තිනවා. ඉතින් මේ සටන රූපගත කරලා තින්නේ පේරාදෙණිය මල්වත්තේ. දෙන්න හොද්දටම ගහ ගන්නවා. කොහොම හරි ගහ ගැනීම කොච්චර ප්‍රබලද කියනවනම් දෙන්නටම ඇත්තටම තුවාල වෙලා තියෙනවා. කොහොම නමුත් දර්ශනේ බලනකොට තේරෙනවා ඒ දෙන්න කොච්චර දක්ෂ විදියට මේ සටන් දර්ශනය නිරූපණය කරලා තියෙනවද කියලා. තීරණ ගන්න තනියම වගේ ඇවිත් ඉන්නේ. මගේ හැම තීරණයක්ම මම ගන්නේ තනියම හලෝ. ආ එහෙමද? ඕ නැගිටිනා නැගිටිනා දැන් ගුටි ගන්න තියෙනවා නැගිටිනා. චිත්‍රපටයේ අවසාන දර්ශනේ කාටවත් මතක ඇති සටන් දර්ශනේ ගල්වලක තමයි රූපගත කරලා තිබුණේ. ඉතින් මේ රූපගත කරනකොට ගල්වලේ උඩට නගින්න ඒ කම්කරුවන්ට තියෙනවා කඹ දාලා. ඉතින් කම්කරුවන්ට නම් ඒ කඹවල එල්ලිලා යන හරි පුරුදුයි. ඒක දර්ශනයක් රූපගත කරන්න විජය කුමාරතුංග මහත්තයාට ඒ කඳු උඩට නගින්න සිද්ධ වුණා කඹ අල්ලගෙන. Ah
ඉතින් ටික දුරක් නගිනකොට එක කඹයක් අඩාගෙන අපි විජේ කුමාරතුමා මහත්තයා පල්ලයට වැටිලා තියෙනවා. හැබැයි කොහොම හරි ලොකු තුවාලයක් වෙලා නැහැ. සුළු තුවාලයක් වෙලා විජේ කුමාරතුමා මහත්තයා බේරලා තියෙනවා. ඉතින් ඒ තරම් කැපවීමකින් තමයි චිත්‍රපටි වල මේගොල්ලෝ චරිත නිරූපණය කරලා තියෙන්නේ. सिनेमा वंशकथावे 557 वेनि चित्रपटी विधि तमई नवतम चित्रपटी लिविलातीयन्ने चित्रपटी तिरगतुने 1982 नवंबर 12 वेनिदा इति मे चित्रपटीय इताम सार्थकुणा मम स्तुतिवंत वेनवा मे चित्रपटीय मट चित्रपटी कथा मट इदिरिपत् करबु सुनील सोम पीरिस महात्म्याट एना सुपुरुदु परिधि नवतत् बायस्कोप कथावकिन इताम इक्मनिन अपि ओब हमुवट एनवा एतेक ओब समट स्तुति मम ओबट कथा करबु जयरत्न गलगेदर दिगटम अप समग रेंदी सिटिन्न बायस्कोप कथा वलट लाइक करन्न सब्सक्राइब करन्न बेल आइकन एक क्लिक करन्न अपि नवत हमुयु बहुम स्तुति। महेश मंग क्यों ने मैं क्या अंतिम मैं कहीं क्या ये लेगा मगे एक बार में दम बदक नहीं महेश हिंसावती ने तन ले गली में वाला कंडब है मगे एहमनत तम महेश के नतंग वे न कागे हरी ले गली में नवत कंडब है।